පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා විසින් සම්පාදිත කෘතිය ප්‍රෙස් වර්සස් ප්‍රෙස් ලෙස නම් කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා 2021 වසරේ ජූනි මාස 23 වෙනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිරුම් දුන් දින සිට 2023 මැයි මාසයේ දක්වා පුවත්පත්වල පළ වූ කාටුන් නිර්මාණ 618ක් කෘතියට ඇතුළත්. අභියෝගාත්මක කාල පරිච්ඡේදයේ තුල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ භූමිකාව පිළිබඳව කාටුන් ශිල්පීන් 40 දෙනෙකු පමණ ඉදිරිපත් කළ නිර්මාණ මෙහි අන්තර්ගතයි. එම කාටුන් ශිල්පීන් සහ ජනමාධ්‍යවේදීන් 20 දෙනෙකු පමණ ඇගීමද මෙහිදී සිදු කෙරුණා. මෙම කාටුන් නිර්මාණ රූපවාහිනිය ඔස්සේ ඉදිරිපත් කළ නිවේදකින්ද ඇගීමට ලක් කිරීම විශේෂත්වයක්. උත්සවයේ විශේෂ දේශනය පැවැත්වුවේ ඉන්දිය ප්‍රවීණ කාටුන් ශිල්පී නාලා පොන්නප්පා මහතායි. කෘතියේ විචාර දේශනය සිදු කරන ලද්දේ මහාචාර්ය රුහාන් නෙත්තසිංහ මහතා විසින්. පොතක් තිබුණා වානය පන්නරේ ලැබූ හැටි කියලා පොඩි කාලේ කියපු පොතක්. It's how the steel was tempered by එයින් කියවෙන්නේ වානේ රත් කරන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව. මෙම පොත රචනා කරලා තියෙන්නේ නිකොලායි ඕසත්‍රොෆ්. රුසියානු භාෂාවෙන් ඕසත්‍රොෆ් හෙවත් ඔස්ට්‍රේලියානු වචනේ තේරුම තියුණු හෝ තීක්ෂණ යන්නයි. මෙම වචනය ජනාධිපතිතුමාට ඉතා යෝග්‍යයි. මොකද ඔහු සෑම පැත්තකින්ම තියුණුයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති ආර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය අභියෝගවලට මුහුණ දෙන ආකාරය පිළිබඳව හොඳින්ම දන්නවා. මෙහි රඟ දැක්වුණු ආකාරයට විටෙක මේ පුවත්පත් කාටුන් මගින් සිදු කරන ලද තදබල විවේචනයන් නිසා සිත් වේදනාවක් ඇති වෙනවා. නමුත් මා මුලින් සඳහන් කළ ආකාරයට ජනාධිපතිතුමා ඔහුගේ දැනුම සහ කුසලතා තියුණු කරගෙන තිබෙනවා. වානේ පන්නරය ලබාගෙන තිබෙන්නේ ඒ ලැබුණා වූ අත්දැකීම් වලිනුයි. මේ පොත ඇතුලේ කාටුන් නිර්මාණ 610ක් තියෙනවා. ජනාධිපති ආර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ගැන මෙහි කිසිදු සඳහනක් නැහැ. එතුමිය සතු වෘත්තීයභාවය සහ එතුමියගේ ස්වාමිපුරුෂයාගේ දේශපාලනයට සම්බන්ධ නොවීම පිළිබඳව එමගින් පෙන්නුම් කරනවා. මම මේ අවස්ථාවේ එතුමියට ගෞරවනීය ස්තුතිය පුද කරනවා ශ්‍රී ලංකාවේ අනාගත නායකීන්ට පූර්වාදර්ශයක් සැපීම පිළිබඳව. For the future leaders of this country. විශේෂයෙන්ම මහාචාර්ය සරච්චන්ද්‍රයන් ඉදිරිපත් කරපු මහාසාර නාට්‍යයේ ඉන්න වැඳරිගේ චරිතය රඟපාන කට්ටිය ඉන්න දවස්වල ඔබතුමිය බොහොම ආදර්ශමත්. ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ සාලේට ගියා නම් විශාලම පින්තූර තුනක් තිබුණා. එතුමාගේයි, ජෝන් කොතලාවල අගමැතිතුමාගේයි, ඒ වගේම ඩඩ්ලි සේන අගමැතිතුමායි. විකට චිත්‍ර තුනක්, කොලට් නිර්මාණය කරපු විකට චිත්‍ර තුනක්. ඒවැ විශාල ඒවා වෙන කොහෙවත් තිබුණේ නැහැ. අපි ශ්‍රීමත් ජෝන් කොතලාවල මහත්මයාගේ කඳවල ගෙදට යනවා නම් ඒ වගේම තියෙනවා. ඉතින් මම ඇහුවාම ජේ.ආර්. ජයවර්ධන මහත්මයා කිව්ද අපි hina වෙන්නද තියෙන්නේ වෙන මොනවාද කරන්න කියලා. ඉතින් මේකත් සම්ප්‍රදායයි. මං හිතන්නේ වජිර අභිවදන මහත්මයා මේ සම්ප්‍රදාය තමයි විශේෂයෙන්ම මේ අවස්ථාවේදී පිළිපදලා තියෙන්නේ. මෙතන තිබෙන්නේ ඇත්ත වශයෙන්ම අවුරුදු 3ක 2021 ඉඳන් 2023 කාලේ. ඒක ඒ කාලේ ගැන දැන් අපිට අමතක වෙලා තියෙනවා. මටත් අමතක වුණා. ඔය පොතේ මම දැක්ක එක ඡායාරූපයක් වැඩ බලන ජනාධිපති හැටියට දිවුරුම් දෙන එක. මට මතක් වුණේ ඒක එවලේ තමයි මට දිවුරුම් දෙන්න තැනක් තිබුණේ. ආණ්ඩුවේ කාර්යාල පාවිච්චි කරන බය කවුරු එල්ල එක ගිනි තියයි කියලා. උද්ගේක නිවාසවල කරන්නත් බයයි. අන්තිමට මට සිදුනේ අග්‍රවිංශකාරතුමාටත් කියලා ගිහින් වාලුකාරාම පන්සලේ එතනදි තමයි මන් දිවුරුම් දුන්නේ. අන්න එහෙම තත්වයක අපි එදා හිටියේ. පාර්ලිමේන්තුව නැති වෙයිද කියලා අපි හිතුවා. පාර්ලිමේන්තුව වට කරන්ට ආවා. හමුදාව ක්‍රියා කරපු නිසා ඒක නවත්තා ගන්න පුළුවන් වුණා. ඒක අද අපිට අමතක වෙලා තියෙනවා. ඒ ඇත්ත වශයෙන්ම මේ කාලෙදි මේ රටේ ආර්ථිකය හදන්න පියවර ගන්න සිදුනා. ඒ වගේම සාමය ස්ථාවර භාවය අරගන්ට පියවර ගන්න තිබුණා. මේ හැම එකේම කිව්වේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරනවා, මැතිවරණ කල් දානවා, ඒකාධිපතියෝ එනවා. මේක තමයි හැමදාම ඇහුනේ, වෙන කතාවක් නෙමෙයි. දැන් ඉතින් මේ දිහා බැලුවාම මේ කාලය තුලම විකට චිත්‍ර 2000ක් විතර ඇවිල්ලා තියෙනවා මං ගැන පමණයි. ඉතින් මේ ඇති වෙන්න බෑනේ. අපි ඒකාධිපති රාජ්‍යයක්ද? මේ හැම එක්කෙනාට නම් දඬුවම් කරන්න ඕනේ. ඉතින් මේ සියල්ලම නැක අපේ ප්‍රජාතන්ත්‍රවාදයේ කොටසක්. අපි මේ අවුරුද්ද අවසානයේදී මේ රටේ ජනාධිපතිවරණ තියෙනකොට, පාර්ලිමේන්තු ඡන්දයක් තියෙනකොට විකට චිත්‍ර වැඩි වෙනවා මිස අඩු වෙන්නේ නැහැ. තව තවත් වැඩි වෙයි.